රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද සිවවන දිනටත් ක්‍රියාත්මකයි. මේ නිසා අදත් රෝගීන් දැඩි අපහසුතාවයට පත් වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ශාඛා සංගම් අද පෙරවරු 8ට රැස්වී මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමටද කටයුතු කර තිබෙනවා. ඊයේ දිනේ වෙන විට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ නිකුත් කරන ලද නිවේදනය අනුව අද උදෑසන සියලුම සමිති ශාඛාවල සියලුම වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ඒ දීලා තියෙන ප්‍රතිචාරවලට අදහස් විමසීමක් කරනවා. ඒ අදහස් විමසීමෙන් පස්සේ ඔවුන්ගේ ඒ සියලුම අදහස් මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡාවට ගන්නවා. ඒ අනුව තමයි තීරණය වෙන්නේ අද දින සිට වර්ජනය කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ගැටලු හතක් මුල් කරගනිමින් පසුගිය 21 වනදා මෙම වර්ජන ක්‍රියාමාර්ගය දීපව්‍යාප්තව ආරම්භ කළා. සෞඛ්‍ය අමාත්‍යවරයා සමග මේ පිළිබඳව සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුකීදා කටයුතු කළත් එය විසඳුමකින් තොරව අවසන් වී තිබුණා. මේ අතර මෙම වර්ජනය ඉදිරියටත් ක්‍රියාත්මක වන්නේ නම් සෙස වෘත්තීය සමිති කැඳවා රජය සාකච්ඡා කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේ. රජය මීට වඩා මම හිතනවා සංවිධානාත්මක විය යුතුයි. වෘත්තීය සමිති හතක් ඉන්නවා රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අමතරව. මේ වෙද්දී ඒ හතම කියලා සිටිනවා වෛද්‍යවරුන්ගෙන් අපි මේ වර්ජනයට සහය දක්වන්නේ නැහැ, මේ වර්ජනය නිත්‍යානුකූල නැහැ, මේ වර්ජනය වැරදියි කියලා. නමුත් ඒත් රජය මේ වෙද්දී අභෝසත් වෙලා තියෙනවා. ඒ වෘත්තීය සමිති හත එක මේසයකට ගෙනල්ලා ඒ මේසේ සාකච්ඡා කරන්න අපිට ආරාධනා කරොත් රජයට සහය පළ කරලා අපි අනිවාර්යයෙන්ම සාකච්ඡාවට යනවා. නමුත් රජය අත්‍යවශ්‍ය නැයක කරන්න කියලා මම හිතනවා. කරොත් වඩා හොඳයි කියලා මේ අවස්ථාවේ ඉදිරියට යන නිසා මම හිතනවා මේ වැඩවදනේ තවත් ඉදිරියට යනවා නම් සියලුම සෞඛ්‍ය උක්ති සමිති කැඳවලා රජය සාකච්ඡා කළ යුතුයි කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.